ගරු ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රජයේ මගින් ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මොහොතක රජයේ පාර්ශ්වයේ සිටින විවිධ මන්ත්‍රීවරු ඇමතිවරු ආගමික නායකයන්ට නින්දාපාස වෙන විදිහට චෝදනා කරමින් ගර්හා කරමින් කටයුතු කරන බවක් අපට පේනවා. ඒ ඉතාමත් හෙළා දැකිය යුතු කාරණයක්. දේශපාලනයට නොව වෙනත් කාරණාවලට ජනප්‍රියත්වයක් ලබාගත් පිරිස් දේශපාලනයට ප්‍රවේශ වෙලා ඒ වරම් තුලින් අපේ රට පිළිබඳව හැඟීමක් නැතුව සංවේදී ජනතාවට හැඟීම් ඇති වෙන විදිහට ඒ වගේම භික්ෂුන් වහන්සේලා කෙරෙහි සියම් කලකිරීමක් ඇති වෙන විදිහට නින්දා පහස කිරීම වරදක් හැටියට අපි දකිනවා. ආගම්වලට නින්දා පහස කරන කිසිදු විචාරයක් නැතුව හැසිරෙන ඒ සමාජ ද්‍රෝහී පුද්ගලයන් දේශපාලනය තුළට ගෙනීම පක්ෂ නායකයන් සිදු කරන වරදක්. රංජන් රාමනායකට අපි මතක් කරනවා අනවශ්‍ය ගොම් පාට් දාලා භික්ෂුන් වහන්සේලාට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් භික්ෂුන් වහන්සේලා නරකයි කියන තත්ත්වයට පත් කරන්නට එපා කියලා රංජන් රාමනායකට මතක් කරනවා. සමහර බෞද්ධයෝයි බෞද්ධයෝ නොවන කට්ටියයි හාමුදුරුවෝ ගැන කතා කරන සමහර කාරණා ඒවා මම හිතන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. බෞද්ධයෙක්ගේ තියෙන සහ බෞද්ධයෙක් කොහොමද ප්‍රශ්න බේරගන්නේ. මහා සංඝරත්නයේ දේව කතා කරන්න කාටවත් එහෙමයි කියන්නේ නැහැ. සමහර උදාන කට්ටිය ඉතාලි විදියට මේවා පාවිච්චි කරලා තියෙනවා. අපි ආණ්ඩුවක් පක්ෂයක් විදියටයි අපි මේවා අනුමත කරන්නේ. මේක ගෞරවය කිරීමෙන් සමන්ට මේ ගෞරවය ලැබෙනවා. කවුරු හරි කාට හරි ඉල්ලක් දික් කරනවා නම් ඒ පුද්ගලිකව වුණා ඇඟිල්ලක් දික් කරගන්න. හැබැයි මේ සමස්තයට ඇඟිල්ල දික් කරන්න අයිතියක් නැහැ නේද කාටවත්. ලෝරන්ස් රංජන් රාමනායක නොදෙන සිටියාට ඉතිහාසයේ පුරාම භික්ෂුන් වහන්සේලා තමයි ආණ්ඩුවේ අඩු පාඩු පෙන්වී රජවරු ඒ අවවාද අනුශාසනා පිළිගත්තා මිසක් චීවරධාරියා සංඝ මුදලාලියා කියලා භික්ෂුන් වහන්සේට අපහාස කරන්න ගියේ. අපේ ආණ්ඩුව පෙරළීමේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ පටන් ගත්තේ මාදුලාවේ සෝභිත හාමුදුරු. සරත් ෆොන්සේකා මැතිතුමා පිටිපස්සේ සිටි ප්‍රධාන භික්ෂු චරිතයත් මාදුලාවේ සෝභිත හාමුදුරු. මොකද අපේ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් උන්වහන්සේට චීවරධාරියා කියලා අපහාස කරෙත් නැහැ, සංඝ මුදලාලි කිව්වෙත් නැහැ. මේ තමයි මේ ආණ්ඩුව රටට ලබා දුන්නු වෙනස. අහෝ ඉරකි තිතකි තිත් ගොඩකි යහපාලන ආණ්ඩුව ජරාවකි. අද වෙනකොට යහපාලන ආණ්ඩුවේ ඉන්න ඇමතීන්ට සංඝ රත්නය ඇලජික් වෙලා. ඒ නිසා තමයි අපේ මහා සංඝ රත්නයට අපහාස කරන්නේ, නිඳා කරන්නේ, විවිධ චෝදනා කරන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න බයිස්කෝප් කාර්ය කලවැද්ද එකතු වෙලා. මේ යහපාලන ආණ්ඩුවේ අවසානයේ තමයි මේ ගෙවාගෙන යන්නේ. අගමැතිතුමාට කියනවා මේ බුරණ බල්ලෝ ඉතා ඉක්මනින් කටවැහුවේ නැති වුණොත් මේ සමස්ත රටේ ඉන්න ජනතාව මුංගේ කටවල් කපන දවස වැඩි ඈතක නැහැ කියන පණිවිඩය දෙනවා. අපි දැක්කේ රංජන් රාමනායක අපේ ඇමතුමා මහා සංඝරත්නයේ දැඩිසේ විවේචනය කර. ආගමික නායකයෝ දැඩිසේ විවේචනය කර. නීතිඥවරුන්ගේ සංගමය නීතිඥවරුන් විනිසුරුවා දැඩිසේ විවේචනය කළා විතරක් නෙවෙයි අභියෝග කරනවා පුළුවන් නම් මාව නඩුදාලා හිරේ දාන්නේ. ඉතින් අද මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු නීති අතට අරගෙන ඕක තමයි වෙන්නේ. පසුපෙළ මන්ත්‍රීවරු ගෙනල්ලා නීතිපතිර බැන්නුවම අධිකරණ දෙන ගෞරවය නැති වෙනවා. සරත් ෆොන්සේකා විසින් කනලද්ද මේ නින්දිත ප්‍රකාශය අපි දැඩිසේ හෙලා දකිනවා. රංජන් රාමනායකත් සංඝයා වහන්සේට අපහාස කරනවා අපි දැක්කා. සංඝ මුදලාල්ලා චීවරධාරීන් කියලා. ਉਹ දැනගන්න ඕනේ ਉਹ කතෝලිකයෙක්. කාඩිනල් පියතුමා පවා කියලා තියෙනවා මේක බෞද්ධ රටක්. ඉතින් කතෝලික වශයෙන් සංඝයා වහන්සේලාට මේ වගේ නිඳා අපහාස කිරීම මම හිතන්නේ මුළු කතෝලික ප්‍රජාවම සම්පූර්ණයෙන්ම ඒක එලා දැකිය යුතු කාරණයක්. රංජන් රාමනායකට කියනවා මේ බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපා. ඊයේ දවසේ රංජන් රාමනායක අමාත්‍යතුමා කරව ප්‍රකාශය පිළිබඳව කතෝලිකයෙකු හැටියට මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන විතරක් නෙමෙයි මේ රටේ අතිපූජනීය මහා සංඝරත්නයෙන් සමාවයද සිටිනවා. එතුමා වෛරයෙන් පසු වෙනවා කියලා තමයි මම දැක්කේ. දැන් ඉන්න සමහර දේශපාලනඥයෝ ධම්පාසල් අධ්‍යාපනය දන්නේ නැහැ, ඉතිහාසය දන්නේ නැහැ. මාධ්‍යෙන් දකිනවා ස්වාමින් වහන්සේලාට කතා කරන ආකාරය. ඉතාම කැත විදියට. ඊළඟට අධිකරණයට නඩුකාරතුමාලට නීතිඥ මාතුරුට ඉතාම කැත විදියට කතා කරන්නේ. මට සැකයක් තියෙනවා අපේ සිංහලකම බෞද්ධකම නැති කරන්න ගන්න උත්සාහයක පළවෙනි ගල්පාර තමයි මේ මහා සංඝරත්නයට ගහන්නේ. මට සැකයක් තියෙනවා මේක ආණ්ඩුව දැනුවත් කරනව නම් දනුවම් ගන්න එකක් නැහැ. ආණ්ඩුව නොදැනුවත් කරනව නම් මේකට දනුවම් කළ යුතුයි. එදා අරිට්ටගේ වෙන්නුලගේ ලනුකාලා රාජසිංහ සීතාවක කුමාරයා එදා කරපු වින්නැහිය වේදෝ කියලා මට සැකයක් තියෙනවා. එක්කෙනෙක් කතා කරා, ඊයේ තව එක්කෙනෙක් කතා කරා. මේක